අපි අටපිරිකර අරගෙන නුවර දුවන එක ඇත්ත. මිනිස්සු ගත කරන ජීවිත ගත්තොත් මේ බෞද්ධ ජීවිත හැටියට ගත කරන අපි නිකන් අටපිරිකර බෞද්ධයෝ ටිකක් නෙ ඉන්නේ ලංකාවේ. මංගල සමරවීර කියන කතන්දරේ නෙමෙයි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධානම කාරණය වෙන්න ඕන ඉදිරිපත් වෙන අපේක්ෂකයා සිංහල බෞද්ධ රාජ්‍ය යළි පිහිටවීම සඳහා ප්‍රතිඥා දෙන, ඒ සඳහා වැඩ කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කරනවා නම් ඔය සියලුම සංස්කෘතීන්ට සියලුම ආගම් වලට මේ රටේ නිදහසේ ඉන්න පුළුවන්. මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට පුළුවන් වෙනවන මුළු ලෝකෙටම ආදර්ශයක් හැට දීලා, හරි මෙන්න අපේ අලුත් මුස්ලිම් සංස්කෘතිය, සම්පූර්ණයෙන්ම සාමකාමී මුස්ලිම් සංස්කෘතියක් අපි හදනවා, එතෙන්ට යන්න පුළුවන් වෙනවන. හැම පක්ෂයක්ම බලන්නේ කොහොමද අපි මියාව ආරක්ෂා කරනවා, මියාව ආරක්ෂා කරන ඒ අනුව එයාගේ ඡන්ද ටික අපි ලබා ගන්නෙ කොහොමද? මේ ලංකාව අද වෙනකොට ඩීල් ලන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි? තුන් දෙනෙක් අස් කරන්න කියලා පටන් ගත්ත උපවාසය දෙන්නෙක් අස් කරාම නතරුනේ කොහොමද? කරන්න හදන්නේ මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම වෙන් කළා දාන්න. අපි මුස්ලිම් මිනිසුන්ට කියන්නේ එකම එක දෙය මොකද්ද? මේ ඕගොල්ලෝ වෙනම ඉන්න ඕනේ, මේ ඇමතිවරු ඔක්කොම අස් වුණා කියලා ඒ ගොඩට අහු වෙන්නේ නැතුව අපේ ගොඩට එන්න. අද මේ රටේ තනි කරන්න ඕන රනිල් වික්‍රමසිංහ, වෙන කවුරක් අන්න නෙමෙයි. ඉදිරියේ පේන්නේ මේ විදිහටයි. මේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කරේ අවසාන වශයෙන් ගත්තොත් එහෙම මෛත්‍රීපාල සිරිසේනට දෝෂාභියෝගයක් ගේන්න. දෝෂාභියෝග කියන දිනුවොත් එහෙම මොකද වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කමෙන් අස්සේ නේතුව මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. ඒ වගේම අනිත් එක තමයි දැන් මේ ජනාධිපතිවරයා අමුතුම නාට්‍යයක් තියෙන්නේ. හනුමා වගේ හතර අතේ ගිනි තියාගෙන යනවා. මෙයා හැමත් කියලා තියෙනවා කියලා මට ආරංචි හනුමා වගේ මම මේක ගිනි තියාගෙන තමයි යනවනයි යන්නේ කියලා. ඉතින් ඒක දැන් මෙයා කරමින් ඉන්නවා කියලා. ඕගොල්ලෝ මාධ්‍යවේදීන් හැටියට මතකයට එනවා ඇති. අපි මේක කිව්වා පෙබරවාරි මාසේ ජනාධිපතිවරයා මේ පජාති ජනාධිපතිවරයෙක් කියලා. ඕක එතකොට මං හිතන්නේ කවුරුවත් මේ ගැන කතා කරලා තිබුණේ නැහැ. මෙතුමා හිටියා මේ පැත්තේ තව කට්ටියක් හිටියා. මං එක කෙනෙකුට මේගොල්ලන්ගේ මයිල් කෙලින් වෙලා මේ මොකද අමිල හඳුනට අමුතු වේසයක් ඇහිලා මේ දිගට හරහට දෙන්න පටන් අරන් තියෙන්නේ රාජ්‍ය නායකයාට කියලා. නමුත් අද හරියට බලා ගන්න පුළුවන් මොකද්ද තත්ත්වය. කළා තියෙන වැඩ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන විදිහට දෝෂාභියෝගයක් ගේන්න ඕනේ මේ ජනාධිපතිවරයාට එරෙහිව. දෝෂාභියෝගය පළමු කොට ගේන්න ඕනේ. දෙක, එළියට අරගෙන ඊට පස්සේ ජනාධිපති ධූරයෙන් අහිමි කළා, ඊට පස්සේ අනිවාර්යයෙන්ම අධිකරණයේ ඉදිරියට ගෙනියන්න ඕනේ. මොකද රටට දැනට 250 ගාණක් ඝාතනය ලක් වෙන වැඩේ සම්පූර්ණයෙන්ම ඒකට අවශ්‍ය ඉඩ පහසුව සලසලා දීලා තියෙන්නේ මෙයා. ඒක අපි නෙමෙයි කියන්නේ, යාමපත් කළපු ආරක්ෂක ලේකම්, ඒ වගේම එයාගේම චීෆ් ඔෆ් ඉන්ටෙලිජන්, ඒ වගේම හිටපු පොලිස්පති, දැන්ට නිවාරණ නිවාඩු යවලා තියෙන පොලිස්පතිවරයා. මගේ විශ්වාසය ඇක්සිස්.